අද ඉරිදා ආයුබෝවන් අවසන් විනාඩි කිහිපය අපි සතුන් ගැන කතා කරන්න වෙන් කරන්න හිතුවා. මොකද මේ ලෝකේම පැවැත්ම ගත්තහම මිනිසුන් සහ සතුන් කියන දෙපාර්ශවය දෙකොටස ගත්තහම ඇත්තටම අපි මිනිසුන්ගේ ජීවත් වීම උදෙසා කරන කැපකිරීම් යොදන ඉඩ හා සාපේක්ෂව සතුන්ට වෙනි අවස්ථාවක් ලබා දීලා තියෙනවද? ඒ අය වෙනුවෙන් අපි අපේ දේවල් බොහෝ කැපකිරීම් කරලා තියෙනවද? ඒ අයගේ ජීවන චක්‍රය යහපත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් කියන එක නැවත නැවතත් සිහිපත් කළ යුතු දිනයක් පසුගිය දැලඹුණා. ඒ තමයි ලෝක වනජීවී දිනේ. සෑම වසරකම මාර්තු මාසේ 3 වෙනිදාට යෙදෙන ලෝක වනජීවී දිනය ගත්තහම දවසක් වෙන් කරන්න හේතුව විශේෂයෙන්ම ඔබට මට අමතක වෙලා තියෙන මේ වනජීවී කියන කොටසටත් වන සතුන් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් දේශපාලනිකව සමාජීයව අපි විසින් සිදු කළ යුතු නමුත් මෙතෙක් සිදු නොකරන ලද දේවල් සිහිපත් කිරීම සහ ඒ අය වෙනුවෙන් තවත් උද්‍යෝගයෙන් වැඩ කටයුතු කිරීම කියලයි මම නම් විශ්වාස කරන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා හැම වසරකම යෙදෙන මේ වනජීවී දිනේ ලෝක වනජීවී දිනේ අතිශය වැදගත් ඕනෑම රටකට. ඉතින් ලංකාවෙත් බැලුවහම මේ වනජීවීන් වර්ග 8000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අතිශය දරුණු ලෙස වඳ වීගෙන යන එවැනි සතුන් ඇතුළුව ලෝකයේම 30000කට ආසන්න ශීඝ්‍රයෙන් වඳ වෙලා යන සතුන් වෙනුවෙන් කතා කරන්න අපි අපේ ඉඩ වෙන් කරන්න හිතුවා. මේ කතා බහට අපිත් එක්ක එකතු වෙනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් රංජන් මාරසිංහ මහතා, ඒ වගේම ප්‍රචාරක නිලධාරී හසිනී සරච්චන්ද්‍ර මහත්මිය. ආයුබෝවන්. රංජන් මහත්මයා, දැන් ඇත්තරම මේ ලෝක වනජීවී දිනය ගත්තහම ඔබ ආයතනයේ තමයි මේක ඍජුවම බලපෑම තියෙන්නේ සහ කතා කිරීමේ වැඩිම අයිතිය තියෙන්නේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වෙනුවෙන් මේ දක්වා කරගෙන ආපු මෙහෙවර හා අරමුණු ගැන කතා බහ කරනකොට දැන් පවතින තත්ත්වයත් එක්ක එහි ව්‍යාප්ත වීම කොහොමද? ඔව්, දැන් අපි ඕනම ආයතනයකට මෙහෙවරක් සහ අරමුණක් තියෙනවා. කළමනාකරණයේදී අපි ඒක අවශ්‍යයි. ඒතර මේක අපි කියන්නේ අර මහා ප්‍රාණ භාෂාවෙන් ලියලා තියෙනවා. නමුත් මම සරල විදිහට කියන්නම්. අපි සරණ විදිහට කිව්වොත් එහෙම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අරමුණක් විදිහට අපි සලකන්නේ අද තියෙන වනජීවී සම්පත සහ ජීව විවිධත්වයේ මතු පරම්පරාවට මේ තියෙන ආකාරයෙන් බාර දීම කියන එක තමයි අපේ විෂන් කියලා කියන්නේ. ඒක විදිහට සලකන්නේ. ඒතර මේක කරගෙන යන ආකාරයනේ ඊට පස්සේ මිෂන් එක. ඉතින් එතෙන්දී අපි තියෙනවා කාරණා කීපයක් එතන එනවා. එකක් තමයි අපි කොහොමද මේක කරන්නේ. එතෙන්දී අර විශේෂයෙන්ම දක්වන කාරණාවක් තමයි මානව සම්පත, ඒ වගේම භූමිය කියන සම්පත සහ අනිකුත් භෞතික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම. ඒ වගේම තිරසාර ලෙස භාවිතා කරනකොට කරන්නේ මොකද්ද කියන එකේදී තියෙන විශේෂ වචන කීපයක් තියෙනවා. එකක් තමයි විද්‍යාත්මක ක්‍රම උපායන් කියන එක. ඒ කියන්නේ සයන්ටිෆික් මැනේජ්මන්ට්. ඊළඟ එක තමයි සහභාගීත්ව කළමනාකරණය. ඒ කියන්නේ පාටිසිපේටරි. මොකද මේ සම්පත කියන එක වනජීවී දෙපාර්තමේන්තුවේවත් පුද්ගලිකව අපි කීප දෙනෙක්ගේවත් දෙයක් නෙවෙයි. මේක අපේ එකක්. ඒකට මේක සහභාගී වෙලා වුණේ සංරක්ෂණය කරන්න. ඒක සහභාගීත්ව සංරක්ෂණය කියන එක. ඒකට මේක විද්‍යාත්මක දෙයක්. ඒකට මේක විද්‍යාත්මක කරනකොට අවශ්‍ය දෙයක් තමයි අපි මේක සම්බන්ධ පර්යේෂණ කරන්න ඕනේ. ඒකට පර්යේෂණ කිරීම කියන එක සහ පර්යේෂණ කිරීම විතරක් ප්‍රමාණවත් නැහැ. මේක අපි සාමාන්‍ය මහ ජනතාවට තීන්දුව తీරන ගන්න පුද්ගලයින්ට මේක අපි උගන්වන්න ඕනේ. එතකොට ඒක এডুকেෂන් කියන කොටසත් අපි තියෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් අපි සිවිලයිස් වුණාට ඒකෙදි අපිට 100ට ඉතාම සුළු ප්‍රතිශතයක් ඉන්නවා මේ අපි මේ අධ්‍යාපනය ලැබලා දෙන එක මගින් යහපත් පැවැත්මක මේ කල් ක්‍රියාවකට ගන්න බැරි අය. එතකොට එයාට නීතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඊළඟ කාරණාව තමයි නීතිය ක්‍රියාත්මක කිරීම. ඉතින් ඔයා ඔන්න ඔය ක්‍රමවේද භාවිතා කරලා අද තියෙන පරිසර සම්පත සහ වනජීවී සම්පත දායාද කරන එක තමයි අපේ අරමුණක් විදිහට තියෙන්නේ. දැන් හසිනි මහත්මිය, ලෝක වනජීවී දිනය ඇයි අපි සමරන්න ඕනේ? මොකද්ද මේකට හේතුව? ලෝකයේ ජනතාවගේ අවධානය යොමු කළ යුතු විශේෂ කරුණු කාරණා සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් විවිධ දිනයන් වාර්ෂිකව වෙන් කරලා තියෙනවා. ඉතින් පරිසරය සංරක්ෂණය කරන්නත් මේ දිනයන් රාශියක් වාර්ෂිකව වෙන් කරලා තියෙනවා. ඒ අතර ප්‍රධානම දිනයක් තමයි ලෝක වනජීවී දිනය. මාර්තු 3 වෙනිදාට යෙදෙන්නේ. මාර්තු 3 වෙනිදාට වනජීවී දිනය යෙදෙන්නේ ලෝකයේ
තර්ජනයට ලක් වෙලා තියෙන ජීවි විශේෂයන්ගේ අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධයෙන් 1973 මාර්තු 3 වෙනිදා ලෝක බලවතුන් එකතු වෙලා සංධානයක් ඇති කරගත්තා කන්වෙන්ෂන් එකක් ඇති කරගත්තා සයිටිස් කන්වෙන්ෂන් කියලා. මේ කන්වෙන්ෂන් එක ආරම්භ කරපු දිනේ තමයි මාර්තු 3. මේ සයිටිස් කන්වෙන්ෂන් එකේ 40 වෙනි සමුළුව පැවැත්වුණා 2013 බැංකොක් නුවර, තායිලන්තයේ බැංකොක් නුවරදී. එතෙන්දී යෝජනාවක් ආවා වනජීවීන් දෛනිකව ලක්ෂ ගාණින් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සඳහා ආහාර, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, රූපලාවන්‍ය කටයුතු, මෝස්තර, පාරිසරික සංචාරක කටයුතු, සෞන්දර්යාත්මක දේවල්, ඖෂධ, ඔය වගේ දේවල් වලට අන්තර්ජාතිකව වෙළඳාමේ යෙදෙනවා සහ ඒ අතර විනාශයට පත් වෙනවා. මේ නිසා දැන් සමහරවිට අපි දිහා බලාගෙන ඉන්න කෙනෙක්ගේ සපත්තුවේ ඉන්න පුළුවන් සතෙක් හෑන්ඩ් බෑග් එකේ ඉන්න පුළුවන් නැත්නම් තමගේ පර්ස් එකේ ඉන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම. ඉතින් මේ පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු කරන්න මේ සිද්ධ වෙන වනජීවි සංහාරය වළක්වන්න දිනයක් අවශ්‍යයි කියලා ඒ බැංකොක් නුවරදී තමයි තීරණය වුණේ. ඒක ඒ අවුරුද්දේම 2013 දෙසැම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව තිබුණා. ඒකෙදි මේක මාර්තු 3 වෙනිදා වනජීවි දිනේ ලෙස ප්‍රකාශයට පත් වුණා. ඒ අනුව 2014 මාර්තු 3 වෙනිදා තමයි පළවෙනි ලෝක වනජීවි දිනය සමරන්න යෙදුණේ. එදා ඉඳලා ලංකාවත් වනජීවි දිනය සෑම වර්ෂයකදීම සමරනවා. හොඳයි. මෙවර වනජීවි දිනේ මාර්තු 3 වෙනිදා කොහොමද සමරුවේ? වෙනම විශේෂ උත්සවයක් සංවිධානය වුණාද දිවයින තුළ? ඔව්. අපි 2014 මාර්තු 3 වෙනිදා ලෝකයේ ප්‍රථම වනජීවි දිනයේදී මුද්දරයක් ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න කඳුකර පඳුරු මැඩියා නිරූපණය වෙන ආකාරයේ මුද්දරයක් නිකුත් කරා. ඒ මුද්දරේ ලෝක වනජීවී දින පළවෙනි ලෝක වනජීවී දිනේට ලෝකේ ප්‍රකාශයට පත් කරපු මුද්දර නිකුත් කරපු මුද්දර අතර තියෙන මුද්දරයක් වුණා. ඊළඟට අපි 2014 ඉඳලා මේ දක්වාම වනජීවී දිනේ මාර්තු 3 වෙනිදාට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමරනු ලබනවා. මහ ජනතාවත් පාසල් සිසුන් සියලුම වෙනත් ආයතනත් සම්බන්ධ කරගෙන නමුත් පසුගිය දවසරක කාලයේදී ලෝකයේ තිබුණු අවිනිශ්චිත තත්ත්වය මත අපිට ඒ දවසරදී ලෝක වනජීවි දිනේ සමරන්න නොහැකි වුණා. නමුත් අපි ඒකට විවිධ උපක්‍රම මාර්ගයෙන් ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධිය ලබා දුන්නා. නමුත් මේවර අපිට වනජීවි දිනේ සමරන්න ලැබුණා. අපි ඒ වෙනුවෙන් වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් වනජීවී දිනේදී අපි සාකච්ඡාවට ගත යුතු එහෙම නැත්නම් ආමන්ත්‍රණය කළ යුතු කොටස් දෙකක් ඉන්නවා. ඒ එකක් තමයි වනජීවීන් සංරක්ෂණය කරන සංරක්ෂණ වේදී, වනජීවී නිලධාරීන් වැනි සංරක්ෂණ නිලධාරීන්. ඊට අමතරව විශේෂයෙන්ම මහජනතාව එක අපි කතා කරනකොට අපිට වැදගත්ම වෙනවා තරුණ පිරිස සහ පාසල් සිසුන්. ඉතින් අපි මේවර වනජීවී දිනේදී පාසල් සිසුන් සම්බන්ධ කරගෙන හෝටන් තැන්නේදී උත්සවයක් පැවැත්වුවා. ඒ වගේම තරුණ පිරිසට ආධුනික ඡායාරූප වනජීවී ඡායාරූප තරඟයක් පැවැත්වුවා අපි සමාජ මාධ්‍ය හරහා. ඒකට අපිට ස්කෑම්ප් ව්‍යාපෘතියත් උදව් කරා. ඒ තරඟයෙන් ජයග්‍රහණය කරපු කණ්ඩායම අපි හොටන් තැන්න ජාතික උද්‍යානයට ගෙනහිල්ලා ඒගොල්ලන්ට ආධුනික ඡායාරූප ශිල්පීන්ට හැටියට වනජීවී ඡායාරූප වැඩමුළුවක් පැවැත්වුවා. ඉතින් මෙවැනි කාරණා තමයි මෙවර වනජීවී දිනය වෙනුවෙන් ලෝක වනජීවී දිනය වෙනුවෙන් ආයතනය විසින් සංවිධානය කරලා තිබුණේ. ඒ වගේමයි සමහර දිනයන් තියෙනම් දැන් ගෝලීය වශයෙන් මේ දිනය සමරද්දී ඒකට යම් තේමාවක් ලබා දෙනවා. සමහර වෙලාවට ඒ තේමාවන් ඒ රටවලට ගැලපෙන්නේ නැති අවස්ථාත් අපි දකිනවා. මෙවර ලෝක වනජීවී දිනය හා බැඳුණු තේමාව මොකද්ද? ඒක අපේ රට කොයිතරම් සාර්ථක ලෙස අපිට ගලප ගන්න පුළුවන්ද?
ඔව් දැන් අපි ඒ වෙන එක එක දිනයන් සම්බන්ධයෙන් හදනකොට ඒ රටවල් වලට ගැළපෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා වුණාට මේ වනජීවි විෂය සම්බන්ධයෙන් බලපුවාම මේ තේමාවල් මුළු ලෝකෙම ගැළපෙනවා. ඒත් මෙතන තිබ්බේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන නිසා recovering key species for ecosystem restoration කියලා තමයි මේ වසරේ තේමාව. පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම හා මූලස්ථාන විශේෂ සංරක්ෂණය කිරීම කියන සරලව අපිට ගන්න පුළුවන් මේ. ඔව් සරලව එහෙම තමයි. එතකොට දැන් අපි මෙතෙන්දී තියෙන දෙයක් තමයි මූලස්ථාන විශේෂ කියලා කිව්වහම දැන් මේක දැන් අර ඉංග්‍රීසියෙන් කියන කීස්ටෝන් ස්පීසීස් කියන විදිහට ගත්තම අපිට ඒකේ තියෙනවා දැන් කීස්ටෝන් එක කියලා කියන්නේ අපි ආරුක්කු දැකලා තියෙනවනේ ඒ ආරුක්කුවේ මුදුනේම තියෙනවා විශේෂ හැඩයක් තියෙන ගලක්. ඒතර ඒ ගල පාදක කරගෙන තමයි අපි හිතුවට ඒක චූටි ඒකට බරක් වැටෙන්නේ නැහැ. නමුත් ඒ ගල හින්දා තමයි මුළු ආරුක්කුවම ඒ විදිහට තියෙන්නේ. බැරි වෙලාවත් කවුරු හරි ඒ ගල අයින් කරොත් මුළු ආරුක්කුවම කඩාගෙන යනවා. ඉතින් ඒ අනුව මේ අපි පරිසරපත් තියෙනකොට අපි මේ මූලස්ථාන විශේෂ නැත්නම් කීස්ටෝන් ස්පීසීස් කියන එකක් අපි අඳුර ගන්නවා. මොකද ඒ සමහර ස්පීසීස් ඒ කියන විශේෂ අයින් වුණොත් එතනින් ඒ ඒකත් එක්ක තියෙන සම්පූර්ණ පද්ධතියම විනාශ වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒ සමහර විට ලොකු සතෙක් වෙන්න උවමනාවක් නැහැ. පුංචි පළඟැටියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි මැඩියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට දැන් ඒකෙදී අපි තියෙනවා මේක ශාක වෙන්නත් පුළුවන් සතු වෙන්නත් පුළුවන්. එතකොට අපි ඉකෝසිස්ටම් කියලා පරිසර පද්ධතියක් කියලා කියන්නේ දැන් අපි අරක අයින් කරොත් පරිසර පද්ධතිය විනාශ වෙනවා. එතකොට මේ අපි නොසලකා හරින පුංචි සාධකයක් හැබැයි ඒ උනාට සම්පූර්ණ පද්ධතිය විනාශ වෙන්න පුළුවන්. විනාශ වෙන්න පුළුවන්. ඉතින් ඒවට උදාහරණක් තියෙනවා ඉතිහාසයේ. එතකොට දැන් එහෙම වුණාම මේ වසරේ තේමාව තිබුනේ අපි මේ ඒ වගේ මූලස්ථාන විශේෂ පිළිබඳ වැඩිපුර අවධානයක් යොමු කරන්න. ඉතින් අපි ඒ වගේ ඒකේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේක සම්බන්ධයෙන් මේ දවස සමරණ එක විතරක් නේ දැන් සාමාන්‍ය මුගක් කළාට අපි දවස සමරනවා ඊට පස්සේ වැඩ මොකුත් කරන්නේ නැහැ. නමුත් අපි මෑතකදී අපි දෙපාර්තමේන්තුවේ අපි දැන් සාමාන්‍ය මහජනාවතර අපි ගිහලා තියෙන මේ අලිමිනිස් ගැටුම නිසා අලිපන්නන නයි අල්ලන දෙපාර්තමේන්තුවක් විදිහට. නමුත් ඇත්තටම ඊට වඩා විද්‍යාත්මක කරුණු ගොඩක් අපි කරනවා. ඉතින් මෑතකදී අපි ඔය අලින්ගේ ආසියාතික අලින්ගේ ජාන සම්බන්ධ පර්යේෂණ කරලා තිනවා. නමුත් ඒවැයි අර අප්‍රිකානු වලි සම්බන්ධ ගොඩක් තියෙනවා. නමුත් දෙපාර්තමේන්තුව අපි ජාන සම්බන්ධ කරා ඒක විශේෂ සොයා ගැනීම වුණා. ඒ සම්බන්ධ අපි පර්යේෂණ පත්‍රිකා පළ කරලා තිනවා. ඊට අමතරව අපි ආරක්ෂිත විශේෂ වල අපි කියන ජෙනටික් බාකෝඩින් කියලා එකක්. මොකද දැන් අපි යම් කිසි විශේෂයක් ඔය අපි අර සයිටිස් මෙතුමිය කිව්ව සයිටිස් වැඩමුළුවේදී අපි අන්තර්ජාතික වෙළඳාම ගැන කතා කරනකොට වෙන රටකට අපේ ස්පීසීස් එක ගිහලා තිබොත් ඒක අඳුර ගන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඒකට කොයි රටටද මේක ආයිදින දැන් අපි උදාහරණයක් විදිහට අපේ රටට කන් රතු පාට තියෙන අර මේ ඉබ්බෙක් ආවා අනුසරේ. ඒතර එයා මෙහි අපිට නිදහස් කරන්න බෑ. එතකොට සුදුසුම දේ තමයි ඒකේ අදාළ රටට යවන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ මේ රටේ ආ ඉන්වේසිව් එකක් ඒ කියන්නේ මේ අපිට මේ හානිකර සතෙක් විදිහටපත් වෙන්න පුළුවන්. නැත්නම් අපේ පද්ධතියට බාධාවක් වෙන්න පුළුවන්. එතකොට මේකින්ද මේ අන්තර්ජාතිකව අපේ විශේෂ කවුද කියන එක අඳුරා ගන්න එකට මේ ජානමය වශයෙන් කේතගත කරන එක අවශ්‍ය වෙනවා. ඉතින් ඒක මූලාශ්‍රය කරගෙන අපි විවිධ මේ කටයුතු කරනවා. ඉතින් ඒකෙදි අපි අපේ ශාක විශේෂ සම්බන්ධ පරිශ්‍රණයක් කරා ජාන සම්බන්ධ. එතකොට ඒවැයි අපි අලුත් ශාක විශේෂ හොයාගෙන තියෙනවා. ඊට අමතරව මේ අර සලබයෝ කියන්නේ ඒ වගේ සම්බන්ධ අපි ප්‍රකාශන අපි හදලා තිනවා. ඒ වගේ මෑතකදීම අපි කරා මේ ලංකාවේ ගොඩබිම ආශ්‍රිතව ඉන්න අපිට ආවෙනික මාළු විශේෂ මත්ස්‍ය විශේෂ සම්බන්ධ ගයිඩ් බුක් එකක් කියලා කියන්නේ. ඒක අවශ්‍යයි ඇතරම නීති ක්‍රියාත්මක කරන නිලධාරි වන අපේ සාමාන්‍ය අපේ නිලධාරි මණ්ඩලයට. මොකද මේ සත් සමහර ලාවට මේ සත්තුන්ගේ මතු පිටින් බලලා අපිට මේ සතාව අඳුර ගන්න අමාරුයි. ඉතින් එතෙන්දී අර වගේ එකක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒ දේ කරා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් අපි කරගෙන යනවා විද්‍යාත්මක වශයෙන්. මම අර මුලින්දී පැහැදිලි කර අපේ මෙහෙවරදී විද්‍යාත්මක පර්යේෂණ වල තියෙන විශේෂත්වය. ඒකට ඒක ඒ වගේම අපි දැන් ඒ තොරතුරු අපි සමාජගත කරන එක සම්බන්ධයෙන්ත් අපි වැඩි එකක් වෙන. ඉතින් අද මේ වැඩම සටහන සපාගෙනෙත් ඒකෙම දිගුවක් විදිහට. ඔව් ඇත්තටම දැන් මේ ශාකහ සත්ව විශේෂ ගැන කතා කරාම මේ ලෝක වනජීවී දිනය හාල්ලලම අපි කතා කරමුකෝ. ගෝලීය වශයෙන් මේ වගේ අවස්ථාවක ශ්‍රී ලංකාවේ සත්ව හා ශාක විශේෂ වලට තියෙන තර්ජනය මොකද්ද? ගෝලීය වශයෙන් කිව්වම දැන් ගෝලීය විදිහට යනකොට අපිට අර සයිටිස් එකේ තියෙන මූල එක තමයි අපේ දැන් අපි බැලුවොත් එම අපි ඉන්නේ ජෛව විවිධත්වය විදිහට බලපුවාම ඉතාම වැදගත් භූමි කොටසක. ඒ කියන්නේ ඉන්දියාවේ වෙස්ටර්න් ගාට්ස් කියන ප්‍රදේශයේ අපේ රට ඒ ඔක්කොම බැලුවම මේ ජෛව විවිධත්වය ඉතාම වැඩි. අපි සමකටාසන්න වීමත් එක්තරා කාරණාවක්.
එතන මේකෙදි තියෙන දේ තමයි මම හිතන්නේ මේ අපිට මේ ඊයේ දවස් ඇතුළත අපිට විදේශිකයෝ අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා දෙදෙනෙක් මෑතකදී මේ අවස්ථා කීපෙදී ඒක වුණා අපේ මේ අපි දකින්නේ නැති අර මං කිව්දී මැඩියෝ කටුස්ස වගේ සත්ත්ව එකතු කරනවා. එතකොට ඒකට හේතුව ඒවට ලොකු වෙළඳපළක් තියෙනවා. එතකොට ඒක යුරෝප ආශ්‍රිත ඒ පැත්තේ බටහිර පැත්තේ තියෙනවා. එතකොට ආසියාවෙත් ඈත ආසියාවේ පැත්තේ ඒකට තියෙනවා. ඉතින් මේක නිසා අපේ මේ අපි 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 දකින්නේ අලියා සහ අලියා කොටියා ඒ වගේ ලොකු සත්තු දිහා තමයි අපි බලාගෙන ඉන්නේ. නමුත් අපි ඇත්තටම ගොඩක් වටිනා චූටි සත්තු අපෙන් ඉලිහිලා යනවා. එතකොට ඒක තමයි අපිට ගෝලීය වශයෙන් තියෙන තර්ජනයක් විදිහට තියෙනවා. ඒ ඔව් මේ රටින් ඒ සතුන් අරන් යන්නද නැත්නම් උත්සාහ එහෙම කරලා දැන් අපි බැලුවොත් එහෙම ලෝකේ තියෙන සුරතල් සතුන්ගේ එක දැන් අපි දකින්නේ සුරතල් මත්ස්‍යව ඇති කරනවා බල්ලෝ ඇති කරනවා පූසෝ ඇති කරනවා ඒ වුණාට ලෝකේ විශාල පැතිරිච්ච ඒ කියන්නේ මිලියන් ගානක මේ වෙළඳපළක් තියෙන දෙයක් තමයි මේ කටුස්සෝ මැඩියෝ ඒ වගේ සර්පයෝ ඒ වගේ. ඒතකොට අපේ කලාපේ ඉන්න සර්පයෝ හරිම විචිත්‍රයි. දැන් අපි උඟක් වෙලාවට සර්පයක් දැක්කොත් අර අත නෑර මොඩයක් කියලා කියන ඉතින් මරනවා. දැන් එහෙම තත්වයක් නෙමෙයි මේ සත්තුන්ගේ තියෙන මේ විචිත්‍රත්වය වෙන දකින්න කට්ටිය ඉන්නවා. ඒතකොට මැඩියෙක් අපි කැතයි කියලා හිතුවට ඒ ඒකගේ විචිත්‍රත්වය දකින්න පුද්ගලින් ඉන්නවා. ඉතින් ඒකට විශාල ගණන් වලට අලෙවි වෙනවා. ඒතකොට මේකේ තියෙන දරුණු තත්ත්වය මේකයි. දැන් මේ මැඩි විශේෂයක් හරි මොකක් හරි අරගෙන ගිහිල්ලා ඒ රටවලදී කරන්නේ මුලින්ම එයාගේ ඥාන මේ කේතය එයාලගේ රටට අවශ්‍ය පේටන් බලපත්‍ර එහෙම ගන්නවා. ඒ කියන්නේ පුංචි වෙනසක් කරලා ගන්නවා. අපේ රටේ තත්ත්වය තාම ඥාන විශේෂ කේතගත කිරීම සිදු වෙන්නේ නැති. අපි අපි මූලික මට්ටමේ ඉන්නේ මං කිව්වේ දැන් වනජී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒක මූලික කරගෙන කරගෙන යනවා. ඒක අපිට අවශ්‍ය රටක් විදියට නේද? ඔව්. ඒකට හේතුව ඇත්තටම අපි අර විද්‍යාත්මක සංරක්ෂණ කෙනෙක් අපි ඉතිහාසය බලනකොට මේකේ අපි අපිට තව දෙයක් තමයි මේ අලි මිනිස් කැටුම් වගේ කිඹුල් මිනිස් කැටුම් වගේ ඒ වගේ හින්දා අපේ අවධානය හුඟක් වෙලාට යොමු වෙලා තියෙන ඒ වගේ දේවල්ට සංචාරක කර්මාන්තය වගේ දේවල්ට. නමුත් මේ වගේ දේවල්ට අපේ අවධානය ටිකක් අඩුයි. නමුත් වනජී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒක කරගෙන යනවා. නමුත් ඒක ප්‍රමාණවත් කියලා මම පිළිගන්නේ නැහැ. නමුත් අපි ඒක කරගෙන යනවා. ඒකයි මම කියන්නේ ඥාන සම්බන්ධ අපි කේතගත කිරීම කරනවා කියලා. එතකොට දැන් ඒවයි අයිති එතකොට අපිට එනවා. එතකොට අපි උදාහරණයක් විදිහට ඒ වගේ සත්ත්වක වෙන විදේශ වෙළඳපොළක මේ විකිණුණා වුණත් අපිට ලංකාවට යම්කිසි ආදායමක් ලැබෙන්න ඕනේ රොයල්ටි එකක් කියන්නේ. එතකොට දැන් වෙන විදියට කියන්නේ මේක අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ පුංචි වෙනසක් කරලා ඒ සතාගේ ඒ ජානමය තත්ත්වය ඒගොල්ලෝ අයිතියට ගත්තොත් අපිට කිසි දෙයක් නැතුව යනවා. ඉතින් අපි බැලුවොත් එහෙම කොතලෙහි මුට සම්බන්ධයෙන් අපිට තියෙන මේ වගේ තත්ත්වයක්. බිනර සම්බන්ධයෙන් තියෙන මේ වගේ තත්ත්වයක්. අපේ දේවල් නමුත් ඒක වෙනත් රටවල් වලට ඒවා ගිහින් තියෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන භයානකම. ඒක අපි දැන් අපි දකින්නේ වනජී සංරක්ෂණයේ එයින් ලැබෙන ප්‍රතිලාභයක් විදිහට මේ සංචාරක කර්මාන්ත. නමුත් ඊට වඩා ලොකු වෙළඳපොළක් මේක තියෙනවා. ඉතින් ඒක තමයි අතන එකාතකින් අපිට තර්ජනයක්. ඒක ඒක ආශිර්වාදයක් වගේම අපිට හැංගිලා එන තර්ජනයක් විදිහටත් තියෙනවා. ඒක තමයි අපිට ගෝලීය වශයෙන් තියෙන තර්ජනය. හසිනි මහත්මිය දැන් ඔබ තුමිය කිව්වා ස්කෑම් ව්‍යාපෘතිය ගැන අපි දිගින් දිගටම මේ ආයුබෝවන් හරහත් කතා කරලා තියෙනවා. එඳ අපි දන්නා මේ ව්‍යාපෘතිය ඉතාම පුළුල් ව්‍යාපෘතිය කියලා. ඒ ව්‍යාපෘතියත් ඒක රාශී කරගෙන මේ ආධුනික ඡායාරූප තරංගයක් පැවැත්තුණා, වැඩමුළු පැවැත්තුණා කියලා. මේකෙන් ඔබ අදහස් කළේ මොකද්ද? මේකෙන් බලාපොරොත්තු වුණු ඒ අරමුණ ඉෂ්ට කරගත්තද? ඔව්, අපි සංරක්ෂණයේදී දැනුවත් කිරීම සිදු කිරීමේදී සහ ඊට පොළඹවා ගැනීමේදී සංරක්ෂණයට පොළඹවා ගැනීමේදී අපි අවධානය යොමු කළ යුතු කොටස් දෙකක් ගැන මම කිව්වා. පාසල් සිසුන් සහ තරුණ පිරිස. මොකද තරුණ පිරිස තමයි අනාගතයේදී රට බාර ගන්න ඉන්නේ, රටේ නායකත්වයට එන්නේ. ඉතින් ඒගොල්ලන් මේ කාලයේදී ඉඳලම ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණයේ තියෙන වැදගත්කම ඒක අපේ මිනිසුන්ගේ මිහි තලයේ මත මිනිසුන්ගේ පැවැත්මට වනජීවී සංරක්ෂණයේ තියෙන වැදගත්කම අවබෝධ කරගන්නවා නම් ඒක හරි වැදගත් වෙනවා. ඉතින් මේ තරුණ පිරිස් ආනන්දයෙන් ප්‍රඥාව කරාගෙන යන්නේ, එහෙම නැත්නම් సౌందర్యාත්මක පැත්තෙන් සංරක්ෂණයට යොමු කරවා ගැනීමේ අදහසින් තමයි අපි මේ ආධුනික ඡායාරූප වනජීවී ඡායාරූප තරංගයේ පැවැත්වුවේ. ඉතින් ඒක ඉතාමත් සාර්ථක වුණා. ලැබිච්ච ඡායාරූප අතරින් අපි විශාල ප්‍රමාණයක් අතරින් අපි තෝරගත්ත හොඳම ඡායාරූප ආධුනික ඡායාරූප ශිල්පීන් ලෙස තෝරගත්ත කණ්ඩායමට අපි හෝටන් තැන්නේදී වනජීවී සංරක්ෂණය සහ ඡායාරූපකරණේ දෙකම පිළිබඳව දිවයිනේ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් සම්බන්ධ කරලා වැඩමුළුව පැවැත්තුවා. එතෙන්දී අපි ඡායාරූපකරණය විතරක් නෙමෙයි වනජීවී සංරක්ෂණය ගැනත් ඔවුන්ව දැනුවත් කරා. මට හිතෙනවා සමහරවිට මේ වනජීවීන් ඡායාරූප ශිල්පීන්
ගන්නා සමහර ඡායාරූප නිසාත් වනජීවීන් තර්ජනයක් වෙනවා. ඒකේ හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා නේ. මේක විධිමත් ක්‍රමවේදයකට යයි පුහුණු කිරීම තමයි සිදුවේ යුත්තේ. ඔව්, ඒක තමයි අපි එදා කරන්න උත්සාහ කරෙත් කොහොමද වනජීවීන්ට හානියක් සිද්ධ වෙන්නේ නැතුව, පරිසර පද්ධතියකට හානියක් සිද්ධ වෙන්නේ නැතුව වනජීවී සංරක්ෂණයට දායක වෙන විදිහට කොහොමද ඡායාරූප ගන්න කියන එක සම්බන්ධයෙන් අපි ආධුනික ඡායාරූප ශිල්පීන් එහිදී ඒ වැඩමුළුවේදී දැනුවත් කරා. රංජන් මහත්මයා, ඉතාම ශීඝ්‍ර ලෙස වනජීවීන්ට තර්ජනයක් වෙලා තියෙන්නේ එයාගේ වාසස්ථාන අහිමිවීම. මොකද මිනිසුන්ගේ අත්නෝමතික ක්‍රියාවලිය නිසා ඉවක් බවක් නැතිව එයාගේ වාසස්ථාන විනාශ කිරීම නිසා. මේ වාසස්ථාන ප්‍රකෘතිමත් කිරීම සඳහා ආයතනයේ විසින් ගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද වැඩපිළිවෙල? ඔව්, ඒ වැඩපිළිවෙල ගැන කියන කලින් අපි තව පොඩ්ඩක් ඒක වෙන්නේ ඇයි කියන එක දැන් අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වාසස්ථාන කියලා කියන්නේ ආයෙත් මේ භූමි ප්‍රදේශ. එතකොට ඒවැයේ තියෙන සත්තුන් සහ ශාක ඇතුළු සියලුම භෞතික සාධකත් එක්ක. එතකොට ඒවැයේ අපි වටිනාකම දෙන දේ සහ වෙනත් අංශවල තියෙන වටිනාකම අතරේ පොඩි වෙන ගැටලුවක් තියෙනවා. දැන් අපි වනජීවි සංරක්ෂණයේදී අපිට තන බිමක් ඉතාම වැදගත් පරිසර පද්ධතියක්. එතකොට සමහර නිකන් නිසරු වගේ පේන වගුරු බිමක් සමහරලාවට වෙනත් අයට ඒක වැදගත්ව නැති දෙයක්. ඉතින් එතෙන්දී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හුඟක් වෙලාවට හානි සිද්ධ වෙන්නේ අපිට මෙන්න මේ නිසරුයි කියලා හිතාගෙන මේ අයින් වෙන දේවල් වලින් තමයි අපේ තියෙන මේ හැබිටැට්ස් වලට එහෙම නැත්නම් විසුම් ප්‍රදේශ වලට තියෙන ගැටලු ඇති වෙන්නේ. එතකොට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේවා සංරක්ෂණය කරගෙන යනකොට අපේ ජාතික උද්‍යාන ජාතික රක්ෂිත පද්ධතියක් අපි හදලා තිනවා. ඒ කියන්නේ අපි යාල වගේ ප්‍රධාන ජාතික උද්‍යානය. නමුත් ඊට අමතරව තව ජාතික රක්ෂිත කියලා කැටගරි ගොඩක් තියෙනවා. එතකොට මේ සමහර රක්ෂිත තියෙනවා. ඒවට කිසිම කෙනෙක්ට පර්යේෂණයට අර ඇතුළට යන්න. එතකොට ඒ වගේ රක්ෂිත පද්ධතියක් ඇතුළත් කර හදාගෙන තියෙන එක ක්‍රමවේදයක්. දෙක තමයි අපිට මේ දැන් අපි කියනවානේ මේ ආක්‍රමණශීලී ශාක එනවා කියලා. එතකොට මේ ආක්‍රමණශීලී ශාක වගේ සත්ව විශේෂ වගේව අයින් කරන එකත් ඒව සංරක්ෂණය කිරීමේ එක ක්‍රමවේදයක්. එතකොට ඒකෙදී අපි සමහර ආක්‍රමණශීලී ශාක ඉවත් කරනවා. ඒ වගේම සමහර දේවල් වලට අපි අපේ තියෙන අපේ දේශීය ශාක වලට වැඩෙන්න ඉඩ අරිනවා. මොකද වනජීවි සංරක්ෂණයේදී අපි ගස් හිටවන්නේ නැහැ. ඒ කියන්නේ අපි ට්‍රී රීප්ලාන්ටින් කියලා හැම කරන දෙයක් කරන්නේ. අපි කරන්නේ නැචරල් රීජෙනරේෂන් කියන එකට. ඒ කියන්නේ ස්වභාවිකව ඒ පද්ධතියට එන්න. ඉතින් ඒ වගේ වැඩසටහන් කරනවා. ඊට අමතරව දැන් සත්වෙන් විදිහට ගත්තම අපිට ඒ කට්ටියට අවශ්‍ය දේවල් වතුර සපයන විදිහට අපිට වැව් පද්ධතිය තිබ්බේ වාරි ඒ ජාතික උද්‍යාන ඇස්සේ තියෙන ඒ වහදනවා. එතකොට ඒකට ගල් කෙම් වගේ නැචරල් මේ වතුර තියෙන තැන්වල ඒ වගේ දේවල් අපි ප්‍රතිස්ථාපනය කරලා ඉතින් මේ වගේ වැඩසටහනක් තමයි කරන්නේ. මොකද වනජීවි සංරක්ෂණයේදී අපිට අර මං ඉස්සලා කිව්වාගේ පුංචි දෙයක් කරලා ඒකේ රිසල්ට් එක බලනවා මිසක් ලොකු දේවල් කරලා අපිට එකපාරට ප්‍රතිඵල ගන්න ක්‍රමවේදයක් නැහැ. හොඳයි. සෑම වසරකම මාර්තු 3 වෙනිදාට එදෙන ලෝක වනජීවි දිනය පිළිබඳව අලලා තමයි මේ කතාබහ සිදු කරේ. විශේෂයෙන් මේ කතාව දිහා බලාගෙන ඉන්න ඔබට මේ ලංකාවට මේ වනජීවි සම්පත කොයිතරම් වටිනාකමක් තියෙනවද, මේක රැකගත යුතු ඒ වගේම මේක රැකගන්න අපි කොහොමද ක්‍රියා කළ යුත්තේ කියන ආකාරය පිළිබඳව යම් අදහසක් ගන්න තමයි ඇත්තටම මේ වෙලාව වෙන් කරේ. කතාබහට අපිත් එකතු වුණේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් රංජන් මාරසිංහ මහතා, ඒ වගේම ප්‍රචාරක නිලධාරී හසිනී සරච්චන්ද්‍ර මහත්මිය. දෙපළටම බොහොම ස්තුතියි. අයිබෝන්. හොඳයි, හිතවතුනි එහෙමනම් ඉරිදා අයුබෝන් අද වැඩසටහන සඳහා වෙන්වුණු කාලය මෙතකින් නිමා වෙනවා. අපි ඔබේ නිමහනෙන් සමුගන්නවා ලබන ඉරිදත් නැවත මුණගැහෙන බලාපොරොත්තු වෙන. ජයග්‍රහී සතියක්. අයුබෝන්.